මම හිතනවා ප්‍රේමයක් රැඳිදන නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ කියලා. ඔබතුමාට සෙත් කවි කියපු සමහරු ඔබතුමාට වස් කවි කියන්න පටන් ගත්තා. අපි කරන ඇතම් දේවල් සමහරුන් නමක් වෙන්නත් පුළුවන්. සමහරුන් නීරස වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ආයතන නිදහස තියෙනවා ඕනෑම දෙයක් ශිල්පියා ගැන හෝ ශිල්පියාගේ නිර්මාණ ගැන කියන්නට ජීවිතය කියන එක ඉතින් කොයි වෙලේ අපි අතහැරලා යනවද දන්නේ නැහැ. දැඩි සත්කාරයකේ මාස දෙකම ආරකට අධික කාලයක් හිටියා. ඉඳලා ඊට පස්සේ එයා රිකව යටතට පත් වෙන්නත් මාස තව 3-4කට වඩා ගත වුණා. මං හිතන්නේ මම පාරමිතා පුරාගෙන ඇවිල්ලා ඇති එතන ගන්න කියලා මම හිතනවා. ඒ අවස්ථාවලත් බොහෝ අය ප්‍රයෝජනයට ගත්තා. අපහාස කිරීම වලට මානසික ප්‍රිදවීම් වැටීම් මේ පරිගැනීම් සියලුම දේවලට. නමුත් මම මේ අවස්ථාවේ මම මේක අවස්ථාවක් කරගන්නවා වික්ටර්ගේ සියලුම රසිකයින්ට මුළු හදවතින් ස්තුති කරන්න. On stage. දෛව යෝගයකින් නොවේදු හමුනේ අප හමුනේ රත්තරන් කෙන්දී සිංහ දෙල් වගේ මිනිස් ගුනේ සමදා බබලේ නියුරු කල්පනා නෙතක දැල් වුණා ආදර ගංගුලේ ඉවුරේ රැඳි සහන පවන් සැලූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 80 වෙනි ජන්මදිනයේ සුබපැතුම් පිරිනමන්න මේ වෙද්දී ඔහුගේ නිවහනට කලාකරුවන් රැසක් පැමිණලා ඉන්නවා. මధుර තනු දහස් කරනක් නිර්මාණය කරමින් ලාංකීය ගීත කලාව සුපෝෂණය කළා ආචාර්ය වික්ටර් රත්නායකයන්. අද එතුමන් සිය ජීවන ගමනේ 80 වෙනි සැතපුම් කනුව පසු කරනවා. අපි මුලින්ම ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. මේ වෙනකොට ජීවන චාරිකාවට අවුරුදු 80යි. සංගීත චාරිකාවට අවුරුදු 60කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඔබතුමාට ගෙවුණු කාල සීමාව ගැන මොකද හිතෙන්නේ? ඇත්තම කලාකරුවෙක් වශයෙන් තමා මෞර්යයට තමාගේ හැකියාවන් වලින් එහෙම නැත්නම් තමාගේ වෘත්තීයමේ පැත්තෙන් සේවයක් කරමින් 80 වසරක් ඉන්න ලැබීම 80 වසරක් ගත කිරීමට ලැබීම ඉතාම සතුටුදායක කරුණක්. බොහෝ කලාකරුවන් අපේ අකාලේ අපෙන් වෙන් වෙලා ගියා. ඉතින් ඒ අනුව බලනකොට මම අවුරුදු 80ක් මේ ගමන ආවාය කියන ඒ හැඟීම දැනෙනකොට නැත්තම් ඒ සතුට මට කියා නිම කරන්න බැහැ. ඔබතුමා සංගීත කලාවට අවතීර්ණ වෙන්නේ කඩු ගන්නාවේ. ඒ ගම්පියසේදී ඔබතුමාගේ පියාණන් හාමෝනියම් එකක් ඉලින කරනවා. ඒ අතීතයේ පොඩ්ඩක් සිහිපත් කරොත් තමයි. එතකොට මට වයස අවුරුදු 10ක් හෝ 11ක් වගේ ඇති. එතන තමයි මගේ ගීතේ වුණත් සංගීතයේ මගේ වෘත්තියේ ආරම්භය කියන්න පුළුවන්. ඔබ කිව්වා හරි. ඒ පියාගේ තෑග්ගත් සමගම මට ඇති වුණු සතුටත් සමගම මම හිතන්නේ මේ ගමන ආවාය කිව්වොත් නිවැරදි. එහෙම කුඩා අවදීම තමාගේ වෘත්තියට අවතීර්ණය වන්නට නැඹුරුවන්ට ලැබෙන්නේ බොහොම කලාතුරකින් කලාකරුවෙකුට. ඉතින් මට ඒ අවස්ථාව ලබා දුන්න මගේ දායකර පියානන්දාට මම අදත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අදත් මම එතුමාට ගරු කරනවා. ඔබතුමාට අවස්ථාවක් ලැබෙනවා මේ කාලය ඇතුළේදී ඔබතුමා ගායනා කරපු ගීතවල තරු නිර්මාණය කරන්න වගේම ප්‍රදීප් සිල්වා මහත්මයාට ඒ වගේම ලතා මල්පොල මහත්මියට මේ ආකාරයේ විවිධ ආකාරයේ කලාකරුවන් රසකටම ගීත නිර්මාණය කරලා දෙන්න. ඒ අතීතයේ සිහිපත් කළොත්? ඔව් ඇත්තෙන්ම මම හරි සතුටු වෙනවා. මගේ නිර්මාණ තුළින්
පණ්ඩිත අමරදේවයන් ඒ වගේම විශාරද නන්දා මාලිනී ඒ වැනි ශිල්පී ශිල්පිනීන් පවා ඔවුන්ගේ හැකියාවන් එහෙම නැත්නම් ඔවුන්ගේ ඒ ගායන කුසලතා මනාව ඔප්පු කරලා තිනවා මම වගේ කුඩා කලාකරුවෙකුට කඩු ගන්නවා වගේ ගමකින් ඇවිල්ලා ඒ වගේ කලාකරුවන් අසුරේ ඉඳලා ඒ ආයත පවා තනු නිර්මාණය කරලා දෙන්නට මට හැකියාව ලැබීම පිළිබඳව මා අද අතිශය සතුටටපත් වෙනවා ආචාර්ය වික්ටර් රත්නායකයන්ට ආදරය කරන ජනතාව කොයිතරම්ද කියලා කියනවා නම් එතුමාගේ ගීත කන්දයක් නෑසෙන දිනයක් මේ මව්බිමේ නැති තරම් හැම දවසකම ඔබතුමාගේ කුමන හෝ ගීත කන්දයක් මේ මව්බිම පුරා රැවුපිලි රැවදෙනවා ඉතින් මේ මම දැනගන්න කැමතියි ඔබතුමා අසා ප්‍රසංගයේ පවත්වන කාලේ ඔබතුමාට මුහුණ දෙන්න වෙච්ච සුවිශේෂී අත්දැකීම් ප්‍රේක්ෂකීන්ට දැනගන්න කැමති ඇති 1977 ඒක පුද්ගල ප්‍රසංගයක් හැටියට සා ප්‍රසංගයේ පවත්වන ලැබීම සහ ඒ හරහා මා දිනාගත්තා වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ඒ අනුභවයේ සහාය සහ ඒ වින්දනය පිළිබඳව ඉතාම සතුටින් මතක් කරන්න කැමතියි දැන් ඒ දවස්වල සා ප්‍රසංගයේ නරඹන්න දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ පිරිසක් පැමිණෙනවා ඒ ආපු වෙලාවක ඔබතුමාට සුවිශේෂීව මතකයේ රැඳුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එහෙම තියෙනවද ගණනාවක් තියෙනවා නමුත් මම හිතන්නේ එකක් දෙකක් මතක් කරලා මදි මගේ ශ්‍රාවකයන් අතරේ ලොකු කුඩා බෙහෙදයක් එහෙම නැත්නම් ලොකු කුඩා වෙනසක් දකින්න තිබුණ නැහැ කුඩා දරුවාගේ ඉඳලා මහල්ලා දක්වාම උගත් නූගත් සියලු දෙනා මගේ රසිකයන් බවට පත් වෙලා තමයි ශ්‍රාවක සංගයේ නැරඹුවේ ඉතින් ඒක මතක් කරනකොටත් අදට සතුටක් දැන් ප්‍රසංගේ නවතා තිබුණා අදත් ඉල්ලීම් රාශියක් ලැබෙනවා පුළුවන් නම් සා ප්‍රසංගේ නැවත වේදිකාගත කරන්න කියලා මම හිතන්නේ ඒක නම් කිරණ එකක් නැහැ කියලා මොකද ඒක පුද්ගල ප්‍රසංග කලාව තුලින් මම ඉවත් වෙලා ටිකක් කල් හැමදාම ඒවා කර කර ඉන්න බෑ හැමදාම ඒ ශක්තිය රඳාගෙන ඉන්නත් බෑ කොහොම වුණත් මං සතුටු වෙන්නේ නිර්මාණ තුළින් ඒ සියලු දෙනා සැනහුණා සතුටු වුණා කියන තත්ත්වය උඩයි ඔබතුමාට ආදරය කරන සුවස්සකු රසිකයෝ බලාගෙන ඉන්නවා ආයි කවදද වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගයක් අපිට දකින්න ලැබෙන්නේ එතුමන්ව සජීවීව වේදිකාවේ ගීත ගායනා කරන ආකාරය කවද්ද අපිට දකින්න ලැබෙන්නේ කියලා ඇත්තටම අපිත් බලාගෙන ඉන්නවා ඒ බලාපොරොත්තු ඉටු වේවිද කවද හරි දවසක ඉක්මනින්ම ඉෂ්ට වෙනවා මම ගීත ගායනය නවත්තලා නැහැ ඒක පුද්ගල ප්‍රසංගයක් කිරීම තමයි නවත්තලා තියෙන්නේ වෙනත් ගායක ගායිකාවන් සමග වේදිකාවට ඇවිදින් මගේ රසික පිරිසට නැවත ඒ නිර්මාණවල රසය ලබා දෙනවා කියන පොරොන්දුව මා මේ අවස්ථාවේ දෙන්න කැමතියි ඔබතුමාගේ ගීත අහලා ආදරේ හඳුනාගත්තු මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා විශේෂයෙන්ම ආදරයට අරුත් හොයාගත්ත ඔබතුමාගේ ගීතවලින් ඒ වගේම ඔබතුමාගේ ගීතවලින් ජාත්‍යාලය කියන දේ මේ රටේ මිනිස්සු ඉගෙන ගත්තා ඒ වගේම ජීවිතය කියන්නේ මොකක්ද කියලා ඔබතුමාගේ ගීතවලින් මේ රටේ මිනිස්සු ඉගෙන ගත්තා ඉතින් ඔබතුමා නිර්මාණය කරපු මේ ගීත සමුච්චය අතරින් ඔබතුමා වඩාත්ම ප්‍රිය කරන ගීතය මොකක්ද කියලා මම අහුවොත් මා විශ්ින් නිර්මාණය කරපු සෑම ගීතයකටම සෑම තනුවකටම සෑම තන සංගීත අංගයකටම මා අදත් ගරු කරනවා අදත් ආදරය කරනවා ඉතින් අහවල් ගීතේ අහවල් නිර්මාණය තමයි හොඳම උසස්ම කියලා මා කොහෙදවත් කතා කරන්නේ නැහැ ඒ හැම එකක්ම මට උසස් තලයේ තියන්න පුළුවන් මා ඉතාම මහන්සියෙන් වෙහෙස වෙලා කරපු නිර්මාණ නිසා ඔබතුමාට අදට වයස අවුරුදු 80ක්. හැබැයි මේ මීට දින කිහිපයකට පෙරත් අපි දැක්ක ඔබතුමා බොහොම අපූර්විත ගීත ගායනා කළා කියලා. අවුරුදු 80ෙදිත් ආශාරි වික්ටර් රත්නායකයන් ප්‍රේම ගීත ගායනා කරනවා. ඇත්තටම ඔබතුමා ප්‍රේමය හඳුන්වන්නේ කොයි විදිහටද? මම හිතනවා ප්‍රේමයක් නැති තැන නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ කියලා. මොකද ප්‍රේමය කියලා අපි කියන්නේ මේ තරුණයෙකුගේ සහ තරුණියකගේ බැඳීම විතරක් නෙවෙයි මවගෙන් තමයි ඇත්තෙන්ම
अभी आदर हंधुना गाने ये हंधुना का आदर रटवैसिया आतरे गेने आने बोलवाना रटवैसिया ये आदर तवात्यम किया पनी देने बोलवाना मैं एक कलाकार පස්තුගිය කාලයේ ඔබතුමා රෝග අතර වුණා. ඒ අවස්ථාවේ මේ රටේ ජනතාව අතිශයින්ම කම්පාවට ශෝකයටපත් වුණා. ඔබතුමාට ආදරය කරන රසික ප්‍රජාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද අද දවසේ? ඇත්තින්ම ඔවුන්ගේ ප්‍රාර්ථනාව නිසාම මම නැවත යථා තත්ත්වයටපත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ අතරමාවේ මගේ බිරිඳට මම විශේෂ ස්තුතියක් කරන්න ඕන. මොකද එතුමිය තමයි මාව රැක බලාගත්තේ. මට අපෝවස්ථාන කරමින් මේ බෙහෙත් හේත් පොවමින් දෙමින් මාව බලාගත්ත මගේ දායවර බිරිඳ හසිනි මේ වෙලාවේ ඉතාම ආදරෙන් මතක් කරන්න ඕන. පහුගිය කාලේ අපි දැක්කා දැන් ඔබතුමාගේ ජීවිත ජීවන ගමන ඇතුලේ වෙච්ච ඇතම් සංසිද්ධීන් එක්ක ඔබතුමාට සෙත් කවි කියපු සමහරු ඔබතුමාට වස් කවි කියන්න පටන් ගත්තා සමහර මිනිස්සු. ඒ වෙලාවේ කලාකරුවෙක් විදිහට ඔබතුමා සංවේදී පුද්ගලයෙක් විදිහට ලොකු කම්පනයක් හදවතට දැනෙන්නේ නැති. ඇත්තෙන්ම මම ඒ සියලු දේ උපේක්ෂාවෙන් තමයි බාරගන්නේ. මගේ දෝෂයක් පෙන්눔 කරන යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒකත් මම අහනවා. මගේ ಗುಣ දක්ෂතා හැකියාවන් වර්ණනා කරන අගය කරන අය ඉන්නවනම් ඒ අයගේ ඒ කියමන් සහ ප්‍රකාශ ඒවත් ඒ වගේම ගන්නවා. ඉතින් ඒ කිසිම කෙනෙකුට මගේ අප්‍රසන්නතාවයක්වත් සුවිශේෂ ලැජියාවක්වත් නැහැ. අනිත් එක ඉතින් නානාත කායා නානාත සංඥා. එක එක පුද්ගලයා එක එක විදිහයිනේ. ඉතින් ඒක නිසා අපි කරන ඇතැම් දේවල් සමහරවිට නරක වෙන්නත් පුළුවන්. සමහරවිට නීරස වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ අයට නිදහස තියෙනවා. ඕනෑම දෙයක් ශිල්පියා ගැන හෝ ශිල්පියාගේ නිර්මාණ ගැන කියන්නට ප්‍රකාශ කරන්නට ඒක නිසා ඒ අය සමග මගේ කිසි නොහොඳක් නොකඩුවාවක් හෝ ඒ අය සමග අහිතක් ඇති කරගන්න නැති බව පමණක් කියන්න ඕන. ඒක තමයි කලාකරුවෙකුගේ හදවතේ තියෙන සංවේදීත්වය. මෙතරම් විශාල ගහන්දරවයක් වුණත් එතුමාගේ නිහතමානීකම එක තමයි. ඕනම ගැටලුවක් ඉදිරියේ අපේක්ෂාවෙන් මේ සියල්ල දරාගත් මහා ගහන්දරවයාණන් ආචාර්ය වික්ටර් රත්නායක මහත්මයා අද මේ විදිහට 80 වෙනි ජන්මදිනයේ සමරන කොට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන එතුමා එක පෞලකට එක පිරිසකට විතරක් සීමා වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඔබතුමා ඇත්තටම මේ රටේ ජාතික වස්තුවක්. මේ රටේ හැම පුද්ගලයෙක්ම එතුමන්ට ගරු කරනවා. ඉතින් අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඉදිරියේදී මොන වගේ නිර්මාණ හරහාද අපිට ඔබතුමාව දකින්න ලැබෙන්නේ. මගේ එහෙම ඉදිරි කාලය පිළිබඳව විශේෂ බලාපොරොත්තුවක් හෝ එහෙම නැත්නම් තවත් බොහෝ දේවල් කරන්නට ඕනෑය කියන තැනට මම ඇවිල්ලා නැහැ. මොකද ජීවිතය කියන එක ඉතින් කොයි වෙලේ අපිව අතහැරලා යනවද දන්නේ නැහැ. ඒක නිසා ඉන්න තාක්කල් හැකියාවක් තියෙන තාක්කල් අපි අපේ වෘතියෙන් කළ හැකි නිර්මාණාත්මක දේවල් කරනවා කියන පොරොන්දුව පමණක් මට දුන්නේ. හොඳයි. එහෙමනම් ന്യൂസ് ഫസ്റ്റ് අපිත් ඔබතුමාට චිරජීවනය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් මේ වගේම රට වෙනුවෙන් අපි වෙනුවෙන් තව ගීත ගායනා කරන්න රසිකයන්ගේ හදවත් සුවපත් කරන්න ඔබතුමාට වරම් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සෝක සනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගේ නිලු පුල් දැසේ කඳුලෙන් ජීවිතේ මතුවාසනා. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ නිවහනේ 80 වෙනි ජන්මදිනයේ සමරන මේ මොහොතේ ඇයත් සමග කතා නොකරම බෑ. මහා පුරුෂයෙක්ට බිරිඳක් වෙනවා කියනක ඒ තරම් සුළුපටු කාර්යයක් නෙමෙයි. ඇත්තටම ඔහු ජාතික වස්තුවක්. ඔහුගේ බිරිඳ විදිහට අද ඔබ ඊට කරන මෙහෙය ගැන අපි කතා කළ යුතුමයි.
ඉතින් හෂිදී ඔබට මේ මොහොතේ සඳහන් කරන්න තියෙන මොකක්ද පහුගිය කාලේ අභියෝග රසකට මුහුණ දුන්න ජීවන ගමන ඇතුළතේ ඉතින් අද එතුමන්ගේ 80 වෙනි ජන්මදිනය සමරනවා අපි කතා කරමු පහුගිය කාලේ ඉතින් ඕක තමයි ජීවිතය කියන්නේ නංගි ඇත්තටම ඉතින් අපි හිතන දේ සිද්ධ වෙන්නේ නැහෙනි ලෙඩ වෙනවා ඒක තමයි ස්වභාවය ඉතින් නොහිතුව විදිහට ඇත්තටම වික්ටාසනේ පුණා සුළු අසනීපයක් නෙමෙයි සෑහෙන අසනීප වුණා ඇත්තටම දැඩි සත්කාර එකකේ මාස දෙකම ආරකට අධික කාලයක් හිටියා ඉඳලා ඊට පස්සේ එයා රිකව යටතට පත් වෙන්නත් මාස තව 3-4කට වඩා ගත වුණා ඉතින් හීනයක් වගේ මේ ඒ කාලේ හැරිලා බලනකොට ඉතින් කොහෙන්දෝ ශක්තියක් එනවනේ වෙලාවට කරන්න කොහොම හරි ඉතින් සියලු දෙනාගේම ආශිර්වාදයෙන් මම හිතන්නේ මම විශ්වාස කරනවා වික්ටර්ගේ කටහඬින් සැනසුණ නැති කෙනෙක් නැතුව ඇති කියන එක ඒ ආශිර්වාදය ඒ සියලුම රසිකින්ගේ හැම දිනාගේම ආශිර්වාදය අපි නොදන්න අය පවා වික්ට වෙනුවෙන් බෝධි පූජා කරලා තිබුණා කතෝලික අය ඒ අයගේ යාතික අයව කරලා තිබුණා හැම කෙනෙක්ම අඩුගානේ ඔහු වෙනේ මං හිතන්නේ ප්‍රාර්ථනාවක් නොකරපු කෙනෙක් නැති තරම් ඉතින් මේ සියලුම ආශිර්වාදයන් එක්ක ඔහු ඇත්තටම මේ වෙනකොට සෑහෙන සුවපත් වෙලා තියෙනවා නැවත දැන් ඔහු යථා තත්ත්වයට පත් වෙලා ඔහුගේ රැකියාවේ කටයුතු ගීත ගයනවා දැන් තර වෙන්ද වගේ අර ඒක පුද්ගල ප්‍රසංග කරන්නේ නැහැ. එයාට පුළුවන් මට්ටමින් කරගෙන යනවා. හැබැයි ගොඩාක්ම සංගීතය නිර්මාණ කරනවා. අලුත් අයට දැන් හෙට අනිද්දාත් තියෙනවා ට්‍රැක්ස් පහක් අලුත් රෙකෝඩ් කරන්න. අලුත් ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනවා. ගීත අනු නිර්මාණය කරනවා. ඉතින් වික්ටර් කියනවා ඇත්තටම ඔහු හිතනවා ඒක ඔහුගේ යුතුයකමක් කියන එක රසිකයින් වෙනුවෙන් මේ ඔහුගේ ඒ සේවය තවදුරටත් කලාව පෝෂණය කිරීමට ඔහුගේ දායකත්වය ලබා දෙන්න. දැන් වික්ටර් රත්නායකයන් කියලා කියන්නේ ජාතික වස්තුවක් කියලා මම ඉස්සෙල්ලත් කිව්වනේ. දැන් එතුමන්ගේ සෙවන ගෙවන මේ ජීවිතය ගැන මොකක්ද කියන්නේ? ඔව් ඇත්තටම මම ඇත්තටම මට තවමත් වෙලාවකට හිතෙනවා මම එතරම්ම වාසනාවන්ත වුණාද ඔහුගේ සෙවනේ ඉන්න කියන එක මට තවමත් වෙලාවකට හීනයක් වගේ නංගි ඇත්තටම. ඉතින් ඇත්තටම මට ඇත්තට මේක කියන්න බෑ වචනෙන් කියන්න බෑ ඒ ඇත්තටම ඔහු නිසා මම හිතන්නේ මගේ ජීවිතේ බොහෝ දේවල් සෑහෙන දේවල් වෙනස් වුණා එදා හිටම මම නෙමෙයි අද ඒ කියන්නේ ඔහුගේ සෙවණේ ඉඳලා ඇත්තටම ඔහු පුදුම ඔහුගේ ගතිගුණ ගැන මට කියන්න තේරෙන්නේ නැංගි ඔහු මහා විශ්වකෝසයක් වගේ මිනිස්සෙක්ගේ තරම් ඔහුගේ දැනුම ඔහුගේ ගතිගුණ පවා ඔහු අර ගැඹීර එහෙම සිංහයෙක් වගේ හිටියට ඔහු ඇතුළතින් බොහොම ලතෙත් හදවතක් තියෙන හරි සංවේදී මිනිසෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක ඉන්න ලැබීම ඉතින් ඇත්තටම පුදුම මම හිතනවා මම කරපු පුදුම පුණ්‍ය කර්මයක් කියන එක. සහ ඉතින් සුවහසක් රසිකින් වෙනුනේ මමද ඇතුළු සුවහසක් ඔහුගේ රසිකින් වෙනුනේ මම හිතනවා ඔහු මේ ආකාරයට රැක බලාගෙන මේ ඔහුට නව ජීවියක් දීලා ඔහු බලා ගන්න මේ විදිහට ආදරෙන් රැක බලා ගන්න පුළුවන් වීමම මම හිතනවා ඒක මමට ඇත්තටම මේ මං හිතන්නේ මම පාරමිතා පුරාගෙන ඇවිල්ලා ඇති ඒතන ගන්න කියලා මම හිතනවා. හොඳයි අවසාන වශයෙන් ආචාර්ය වික්‍රත්නායකයන්ගේ බිරිඳ විදිහට එතුමන්ගේ රසික ප්‍රජාවට ඔබතුමීට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔව් විශේෂයෙන් මට වික්ටර්ගේ රසිකින්ෙන් කියන්න තියෙන දේ තමයි අපේ ජීවිතවල සෑහෙන හැලහැප්පීම් පහුගිය කාලවල ආවා. ඉතින් වික්ට අසනීප වෙච්ච වෙලාවෙ ඉඳලා ඉතින් ඒ අවස්ථාවල බොහෝ අය ප්‍රයෝජනෙට ගත්තා. අපහාස කිරීම වලට මානසික රිදවීම් වැටීම් මේ පිළිගැනීම් සියලුම දේවලට නමුත් මම මේ අවස්ථාවේ මම මේක අවස්ථාවක් කරගන්නවා වික්ටර්ගේ සියලුම රසිකයින්ට මුළු හදවතින් ස්තුති කරන්න ඔබලාගේ ආදරය තමයි ඔහු යලි නැගිට්ටුවේ කියන එක මම තරේ විශ්වාස කරනවා ඉතින් ඒ හැම දෙයක්ම ගණන් ගන්නේ නැතුව ඒ සියලුම අවලාද සියලුම අපහාසයන් ගණන් ගන්නේ නැතුව මේ විදිහට කෙලින් ඉන්න ඇත්තටම වික්ටර්ව මේ ආකාරයට මේ ජීවත්ව තියාගන්න සුජීවත්ව තියාගන්න මට ඒ ශක්තිය දුන්නේ රසික ඔබ සැම. ඒකට මම ඔබ හැමෝටම තින් කියලා කියනවා. කලා ලෝකේ නම රැඳූ තරු විශාල ප්‍රමාණයක් අද වික්ටර් රත්නායකයන්ට සුබපැතුම් පිරිනමන්න ඔහුගේ නිවහනට පැමිණලා ඉන්නවා. ප්‍රියනාත් රත්නායක ඔබතුමන් අද වික්ටර් රත්නායක මහත්මයාට සුබපැතුම් පිරිනමන්නට පැමිණලා ඉන්නවා. ඉතින් එතුමාගේ ගායන දෙවිය සහ එතුමා ලංකාවේ කලා ශිෂ්‍යරට කොයිතරම් වැදගත්ද කියන කාරණේ ගැන ඔබතුමාට ඇති බොහෝ දේවල් ප්‍රකාශ කරන්න. ඔව් ඇත්තටම මම වික්ටර් රත්නායක කියන ගායන ශිල්පියා මම දැක්කේ නැංගි මට අවුරුදු 6යි වයසම. මම මට මතකති කාලෙක මම ගායක ප්‍රසින්දක වික්ටර් රත්නායක කියන ගායන ශිල්පියා සාප සංගීතේ මට ඒක හරි අරුම පුදුම දෙයක් වුණා
මම කවදාවත් හිතුවේ නෑ අද මේ වගේ මට ලොකු ගමනක් යන්න පුළුවන් උනායි කියලා එතුමාත් සමග මම විශ්වාස කරන විදිහට අපේ කාලේ දශක 3ක් 4ක් මේ හතර තුළ බිහි වෙච්ච අතිශයම අති දක්ෂම මිනිසුන්ගේ හදවත් හොරාගත් එකම ප්‍රේම ගායනය විල වික්ෂත්නායක කියලා තමයි මම විශ්වාස කරන්නේ निरंजन सरोजिनी महात्म्य के लिए आचार्य विक्टर रत्नायकियान के गायन जीवित वगेम पौद्गलिक जीवित अतिशय समीप सोहैरिया महिदन मम निवरदी इतिम उबदूमिय आचार्य विक्टर रत्नायकियान समग मुलिम गीत गायना कले मीट और कीयकट वितर कालींद व्यक्तिमति लक्षणी वसर महितने हतली कटत्व दशके तमय विक्टय मुलिमहा ඉතින් 72 සාප්‍රසංගයේ ඉඳලා මම හිතන්නේ ඉතින් සාප්‍රසංගේ නතර කරන කාලේ දක්වාම මම ඉවිගී ගැයුවා. ඉතින් ඒ විතරක් නෙමෙයි වික්ටයියා කියන්නේ ඉතින් අපේ දින් මගේත් අබේගේත් සංගීත ගමනට ලොකු පිටිවහලක් ලබා දුන්න කෙනෙක් අපිට ආලෝකයක් ලබා දුන්නේ වික්ටයියා තමයි. අපි දෙන්නගේ ගීත 100ක් ගත්තොත් ගීත 75ක් 80කටම තනු නිර්මාණය කළ දෙන්නේ වික්ටයියා. ඉතින් අද මේ 80 වෙනි උපන්දිනයේ සමරන අවස්ථාවේ මම ඉතාම ආදරෙන් භක්තියෙන් ආවේ තුමාට සුබ පතන්න. සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ. මේ ගීතයත් එක්ක මේ අම්මවයි දුවවයි අපි කොහොමද අමතක කරන්නේ? අද ආචාර්ය වික්ටර් රත්නායකයන්ට සුබ පැතුම් පිරිනමන්න මේ දෙපළම ෆැමිලිලා ඉන්නවා. ඉතින් නිර්මල රණතුංග මහත්මිය මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි ආචාර්ය වික්ටර් රත්නායකයන් කියන්නේ ලාංකීය සංගීත ශාස්ත්‍රයේ ඇතුලේ මොන වගේ සලකුණක්ද? ඇත්තටම කියන්න ඕනේ වික්ටයියා කියන නම කිව්ව පමණින් මුළු අපේ මුළු රට විතරක් නෙමේ ලෝකෙම දන්නවා කියලා මට කියන්න පුළුවන්. රටක් හඳුනන ආදරය කරන ඒ වගේම ගොඩාක් ආදරය කරන පුද්ගලෙක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම මම වික්ටයියා මම මේ අද යම් තැනකට ඇවිල්ලා ඉන්නවනම් ඒ වික්ටයියා නිසයි කියන එක මම කියන්න ඕනේ. මොකද වික්ටයියා මට පුදුමාකාර විදිහට අත දුන්නා මේ ගමනේ එන්න. ලස්සන ගීතණු නිර්මාණය කරලා දුන්නා. මායික යුග ගීත ගායනා කරා මාව ඉදිරියට අරන් යන්න. අද මං යම් කිසි ස්ථාවරයක අද ඇවිල්ලා ඉන්නවනම් ඒ වික්ටයියා නිසයි. आचार्य विक्टर रत्नायकन समग उपतुमी गायना कृप गीत खंडिया कपी की मुखवाद रसिक इंट अहिन्न तेक ओमा सा प्रसंगे दि विक्टा तक गीत देखा गायना कला इन एक फोडी कोट सा पेल क्या ना अंब गस यट मल हेलीरा सुवंदे बेरुवा इंदिंट अंब मल सुवंद दिगे वन पमरो रुनट इन्न अंब गस यट मल हेलीरा सुवंदे आचार्य विक्टर रत्नायकियन කියලා කියන්නේ ලාංකීය දරණී තලයට කොයිතරම් වැදගත් පුද්ගලෙක්ද කියන කාරණය ඉතිහාසගත වන්දට ලියා තබූ පුද්ගලයා තමයි ඔබතුමන්. එතුමන්ගේ චරිතාපදානය මෙතුමන් විසින් දැයට තිලින කරනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තෙන්ම වික්ටරයාගේ චරිතාපදානය 2005 හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2010 දී දෙවැනි මුද්‍රණයත් 2011 දී තුන්වැනි මුද්‍රණයත් පිට වුණා. ඇත්තෙන්ම මහාචාර්ය සුනිල් ආරන්ද මහසංගවයත් පැවසුවා චරිතාපදානයක් මුද්‍රණ තුනකට ගිය පල් එයා ඇහු ගොඩක් පොත් දිනගෙන ඉන්නේ. ඒ පොත් එයාට එයාගේ පුද්ගලික අත්දැකීම මේසා මා පොත් ලියද්දි මේ චරිතාපදාන සම්බන්ධයෙන් එයා කියන්නේ උත්සවයේ දවසට පොතක් දෙකක් විකිණෙයි පොත් 100ක් විකිණෙයි එතනින් එහාට ඒ පිළිබඳ මිනිසුන්ට අමතක වෙනවා කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණ මේ රටේ වෙලා තියෙනවා ඒ වගේ. නමුත් මෙතන වෙච්ච දේ එකම දේ තමයි ඔහුගේ මට මතකයි මහාචාර්ය කාලෝපොන්සේක මායක කිව්වා ගීතනාත් මේ තරම් මුද්‍රණ ගානකට යන්න
මේ ලියපු ශෛලියයි මේ පුද්ගලයාවයි ඔබතුමා බේස් කරගත්ත මේ පුද්ගලයාවයි දෙකම වටනා ඒකට නියම වටනාකම රසිකයා දීලා තමයි මේ මේ මුද්‍රණ තුනකට පොත ගියේ කියලා කුලරත්න ආර්යවංශයන් කියලා කියන්නේ ලංකාවේ ගීත සාහිත්‍ය තුල සුවිශේෂී මුද්‍රාවක් තිබූ පුද්ගලෙක් ඒ වගේම තමයි ඔබතුමා සහ වික්ටරත්නායක මහත්මයාගේ එකතුවෙන් ලංකාවේ ගීත සාහිත්‍යයේ සුවිශේෂී නිර්මාණ කිහිපයක්ම බිහි වෙනවා ඒ වගේම තමයි වික්ටරත්නායක මහත්මයාගෙන් ඔබේ නිර්මාණ ජීවිතයත් ඔබේ නිර්මාණ ජීවිතෙන් වික්ටරත්නායක මහත්මයාගේ නිර්මාණ ජීවිතයත් එකිනෙකට ආලෝකමත් වුණා කියලා අපි විශ්වාස කරනවා ඉතින් අද එතුමාගේ 80 වෙනි ජන්මදිනයේ දවසේ යාවජීව මිත්‍රයෙක් ගැන ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ ඔව් ඇත්තෙන්ම මේ හඬ වික්ටරත්නායකගේ හඬ අපි අඳුරගත්තේ අපි පාසල් ශිෂ්‍ය හැටියට ඉන්න කාලේ සීල් සුලං රැල්ලේ පාවේ වලා නුවන් දහක් මැදි වුණා ඒ වගේ ගීත ඇහිලා අපිට ඒ ගීතත් එක්ක අපේ රසඥතාවේ මොකක්ද විපර්යාසයක් වුණා ඇත්තෙන්ම අපිට මේ සංගීත సౌందර්යයේ තියෙන මහිමය අවබෝධ වුණේ ඒ හඬින් ඉතින් ඒ හඬට බැඳුණු අපි ඉතින් බොහොම මේ භද්‍ර යවුණේ හිටපු අයනේ ඊට පස්සේ අපි ඇත්තෙන්ම එතුමා හොයාගෙන ගියා මමයි මගේ පාසල් මිත්‍රයෙදි රංජිත් කුමාරයන් සමග එතුමා හොයාගෙන ගිහිල්ලා හම්බ වෙලා ඊට පස්සේ අපේ පාසලේ තිබුණු කලා උළෙලක ගීත ගායන්නට කියලා කරපු අපි ආරාධනය එතුමා පිළි අරගෙන ඒ ආනන්ද විද්‍යාලයට ආවා ඒ අඳුනා ගැනීම ඊට පස්සේ දිගටම තිබුණා අපිට වරින් වර හම්බුනාම අපි ඉතින් කොහේදී දැක්කත් ළඟට යනවා ඇත්තෙන්ම අපේ ජීවිතයේ මේ ගීතය පිළිබඳ කිසියම් ගීතයේ අර්ථය ගීතයේ సౌందර්යය ගීතයේ තියෙන ඒ ගායනයේ තියෙන විශ්මය සහ එහි තියෙන උත්තම භාවය වගේ ඔය වගේ මේ හැඟීම් ගොඩක් ඇති වුණේ වික්ටරත්නායකයන්ගේ ගීත ඇසුරෙන් ඊට පස්සේ වාග්ය ලැබුණා මට පසු කාලයක ගීත රචකයෙක් හැටියට එතුමාට ගීත රචනා කරන්නට එතුමාට පිනිබර මලක් වගේ සිනාදුලක් වන්සිනාමලි ගුරුපාර දිගේ තව උදාලාහිරු වෙන පයේ කල්පනා ඔය වගේ ගීත ගණනාවක් රචනා කරන්නට මට ලැබුණා ඒ ගීත වලින් ඇත්තම බොහොම මේ ගීත ආධුනික ගීත රචකයෙක් නවක ගීත රචකයෙක් හැටියට මගේ ගමනට විශාල ධෛර්යයක් ශක්තියක් රසික ආකර්ෂණයක් ලබා ගන්නට එතුමාගේ ඒ ගායනය බලපෑවා ඊට පස්සේ සාප්‍රසංගයට සම්බන්ධ වෙලා මට එතුමාගේ මේ රටේ කරපු ඒ ප්‍රසංග වේදිකාවේ කරපු විප්ලවය අත්දකින්නට ලැබුණා මා සාප්‍රසංගයේ සමග 500 වාරකට වඩා වාර ගණනක් ලංකාව පුරා මට යන්නට ලැබුණා මම එහි නිවේදන කටයුතු වලට කොළඹින් පිට පළාත්වල යන්නට ලැබුණ නිසා ඊට පස්සේ ඇත්තෙම ධාමත්ම සමීපව එතුමාගේ ආදරය ලැබමින් ජීවත් වෙන්නට ලැබීම ඒක මං හිතන්නේ මගේ ජීවිතයේ ලැබපු මහත්ම භාගයක් කියලා එතුමා මේ රටේ සංගීතයේ විශාල පරිවර්තනයක් කරපු ශිල්පියෙක් ගායකයෙක් පමණක් නැමේ සංගීතඥයෙක් හැටියට ගීතණු නිර්මාපකයෙක් හැටියට මේ රටේ සංගීතයේහි විශාල ඒ කියන්නේ එතුමාගේ මෙහෙවර අද්විතීයයි අසම සමයි අනබිභවනීයයි අපි වික්‍රත්නායකයන් ආවට පස්සේ ගොඩාක් කාලෙකට පස්සේ අපි බිහි වුණේ මට තියෙන ලොකුම සතුට තමයි අපේ ජීවිතයේ සංගීත ජීවිතයේ ලබාගත යුතු එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන් වුණා මේ වගේ පුද්ගලයෝ ඇසුරු කරපු නිසා එතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න වික්‍රත්නායකයන් මොකද හේතුව ගායකෙක් වශයෙන් සහ සංගීතඥයෙක් වශයෙන් විශේෂයෙන් මොකද මම සංගීතඥයෙක් නිසා මට ඒක විශේෂයෙන් කිව යුතුයි ඔහුගේ සංගීත දැනුම සහ ඔහුගේ තනුවල තියෙන ලස්සන ඒ සුනම්මේ බව ඒවා ඉතින් අපිට ඇත්තටම අපි ෆීල්ඩ් එකට එනකොට අපිට ඒවා නිකන් හරි මේ හිතාගන්න බැරි දේවල්. ඉතින් අදටත් ඒක ඇත්තටම හුත් හිතාගන්න බෑ. මොකද මම අදට කියන්නේ නැහැ මම මෙතන තැනකට ඇවිල්ලා නම් ඒ තැනදී මම මේක දැනගෙන කියලා නෑ. ස්ටිල් මම හිතනවා ඔහු හරි උතුම් මිනිස්සෙක්. ඒ වගේ අය ලංකාව වගේ රටක බිහි වෙන එක හරි වාසනාවන්තයි. මම කෑගල්ලේ. මං කොටකලි සමාදින පොඩි ළමයා කාලේ අපේ ගෙදර මගුල් ගෙයක් තියෙනවා. ඒකට එනවා කඩු ගන්නාවෙන් බජව් කණ්ඩායමක්.
ඒ බජව් කණ්ඩායමේ ඉන්නවා වික්ට කියලා තරුණයෙකුට අපූර්වට ගීත ගයන. අපි ඉතින් ආසාවෙන් අර ජනේල් පොළු වල එල්ලිලා ගෙදර ඉන්නවා. පස්සේ තමයි දැනගත්තේ මේ වික්ට රත්නායක කියන දෙවන්තයා කියලා. ඒ ඇසුර දිගු කල්ම තිබුණා. පස්සේ කාලෙක මට අවස්ථාව ලැබුණා සා ප්‍රසංගයේ අත්වැල් ගායකයෙක් විදියට රටවටේ යන්න. ඉතින් අපි හරි ආදරේ වික්ට්‍රයට. මොකද වික්ට්‍රයියා මේ හැරවුම් ලක්ෂයක් අපේ සංගීත ලෝකේ. දැන් ඔය සා කියන ප්‍රසංගයම ඇති බලපු නොබලපු කෙනෙක් නෑ. ඉතින් සායකේ ගියම අපටත් ආඩම්බරේ අපි යන්නේ ආගේ නත්තල් ගායනා කරන. නමුත් අපටත් පුදුම ආඩම්බරයක්. ඉතින් ඒ තියපු ලකුණ හරි වටිනවා සංගීත ක්ෂේත්‍රේ. අනිත් එක මේ වික්ට රත්නායක කියන සංගීතඥයගේ තනු. තනු නොගයපු කෙනෙකුත් නෑ මං හිතන්නේ. ජීජිරි කීතරාවේ මලවි සරේ गीतरावे मलरी सारे सबंध अद किम दो बमन लोकेट कै गसा कीवे ऑन स्टेज